අද ලංකාව දේශපාලනිකව තරමක් උණුසුම් දවසක්. ඒ අත්අඩංගුවට ගැනීම බරගානක් එක්ක සහ මේ සිරස මාධ්‍ය නාලිකාවට ආණ්ඩුවෙන් එල්ලවෙන තර්ජනත් එක්ක. ඉතින් ඒ නිසාම මේ සිදුවෙන සිදුවීම් ගැනත් වර්තමාන ආර්ථික තත්ත්වය ගැනත් සාකච්ඡා කරන්න අපි ආරාධනා කරා සුනිල් හඳුන්නෙත්ති මහත්මයාට. අපි මේ වැඩසටහන පටිගත කරන මොහොතේ ලැබුණු ආරංචියක් තමයි ඔබ පක්ෂයේ සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න මහින්ද ජයසිංහ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව යන අය අත්අඩංගුවට පත් වුණු ප්‍රවෘත්තිය. දැන් මර්ධනය ඔබේ දොරකඩටත් ඇවිල්ලා නේද තියෙන්නේ? ඔය ඇත්තටම දැන් මේ අද දිනේදී අත්අඩංගුවට අරගත්තේ මූලික වශයෙන්ම මහින්ද ජයසිංහ සහෝදරයා සහ පෙරටුගාමි පක්ෂයේ සහෝදරු පිරිසක් දුමින්ද නාගම ඇතුළුව ඒ ඇත්තටම ඊයේ දවසේදී ආණ්ඩුව ගෙනාපු අලුත් මර්ධන ක්‍රියාමාර්ගයක් එක්ක තමයි මොකද හෙට දවසේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න තියෙන පොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මෙරට ඉන්දහස් අධ්‍යාපනයට බරපතල හානිකර පනතක් ඒ පනත මූලික කරගෙන තමයි මේ කොරෝනා නීති රීති පටලවල ආණ්ඩුව මේ මර්ධන ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඊට කලින් ආණ්ඩුව ගොවි ජනතාවගේ උද්ඝෝෂණයන් මර්ධනය කරන්න ක්‍රියාමාර්ගය අරගත්තා ඒකටත් කොරෝනා නීති රීති පටලලා තමයි මුලින් පස් දෙනෙකුත් ඊට පස්සේදී අපේ ස්වාමින් වහන්සේ නමක් ඇතුළුව සමන්ත විද්‍යාරත්න සහෝදරයත් නාමල් කරුණාරත්න සහෝදරයත් අත්අඩංගුවට ගනී කටයුතු අද සිද්ධ වුණේ මොකද ඔවුන්ට දැනුම් දීලා තිබුණා පොලිසියෙන් කට උත්තරයක් ලබා ගන්න පැමිණෙන්න කියලා ඒ සිද්ධියට අදාළව ඔවුන් අද පොලිසියට ගියාම තමයි ඒ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ඉතින් මේ කාරණා දෙකේදීම පේන්නේ ඉතාම නිර්ලජ්ජිත විදියට ආණ්ඩුව මේ කොරෝනා වලට කොරෝනා නීති රීති වලට නිරෝධායන නීති රීති වලට ජනතාව කොටු කරලා ජනතාව ගෙවල් වලට සීමා කරලා ආණ්ඩුවට ඕන කරන රටේ ජනතාවට අහිතකර නීති රීති අනපනත් සම්මත කරගන්න උත්සාහ කරනවා. ආණ්ඩුවට ඕන කරන ගමන ආණ්ඩුව ගමන් කරමින් ඉන්නවා. මේ අන්න ඒකට විරුද්ධව සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන සාධාරණ විවේචන ඉදිරිපත් කරන ජනතාව මර්ධනය කරන එක තමයි මේ ආණ්ඩුව කරමින් ඉන්නේ. ජනතාවට පෝර ටික දෙන්න බැරි ආණ්ඩුව පෝර ටික දෙන්න කටයුතු කරන වෙනුවට පාරට පහින ගොවියන් මර්ධනය කරනවා. හඳුනෙත්ති මහත්මයා සාමාන්‍ය ජනතාව විදියට අපි මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය ගැන බය වෙන්න ඕනිද? අපිට කන්න නැති වෙයි, අපිට බලශක්තිය නැති වෙයි සහ අපේ සාමාන්‍ය ජන ජීවිතයට මේකෙන් බලපෑමක් ඇති වෙයිද කියලා අපි බය වෙන්න ඕනිද? ඇත්තරම ජනතාව බය වෙලා වැඩක් නැහැ. බය වුණයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජනතාව උත්තර හොයා ගන්න ඕන. ජනතාව උත්තර හොයන්න මැදිහත් වෙන්න ඕන. මොකද මේ පාලකයන්ට උත්තර නැහැ කියන එක පාලකයෝ ඔප්පු කළ ඉවරයි. ඔබ දන්නවා අද අපේ රටට එන්න තියෙන ආනයන එන එක සීමා වෙලා තියෙනවා. මොකද ඩොලර් ප්‍රශ්නයක් තියෙන නිසා. රටේ විදේශ වත්කම් සංචිතය නැති නිසා. මේ ජූලි මාසේ දෙවෙනිදා ඉදිරිපත් කරපු මහ බැංකුවේ සතිපතා ඉදිරිපත් කරන වාර්තාව අනුව මැයි මාසේ අවසානයේ තිබුණේ ඩොලර් සංචිතයේ බිලියන 4යි ඩොලර් බිලියන 4යි ඒ කියන්නේ ඩොලර් බිලියන 7ක් තිබිච්ච සංචිතයේ දැන් 4ට අඩු වෙලා තියෙනවා මේ මාසේ 27 වෙනිදාට තව බිලියන 1.1ක් ඩොලර් වලින් ගෙවන්න තියෙනවා ඒක ගෙවුවම මේක 3 බවට පත් වෙනවා ඒ වගේම අද වෙනකොට බැංකුවල වාණිජ බැංකුවල ණයවරලි පිනිකුත් කරගන්න විවෘත කරන්න බැරි ඩොලර් හිගයක් ඇති වෙලා තියෙනවා ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර කරන අයට ඩොලර් දෙන්න විදියක් නැහැ. ඉතින් ආණ්ඩුව දැන් විවිධ නීති රීති ගැනවීමින් තියනවා මේ සීමා කිරීම කරන්න. ඒ නිසා තමයි කහගේ එන එක නතර වුණේ. වාහන අමතර කොටස් කියන එක නතර වුණා. වාහන කියන එක නතර වුණා. දැන් මේ මදිවට ආණ්ඩුව ලෑස්ති වෙනවා සාමාන්‍ය ජනතාව එදිනදා පරිහරණය කරන ටීවී එක ෆ්‍රිජ් එක පවා සුඛෝභෝගී භාණ්ඩ හැටියට නම් කරලා අද ගේන එක නතර කරන්න තියෙනවා. මේ ආණ්ඩුවේ තියෙන ණය අර්බුදයයි ආණ්ඩුවේ තියෙන මැටිමෝල් තක්කඩි තීරණය නිසා අදුහුරදර්ශී දේශපාලන තීරණ නිසා ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග වලින් අද රටක් ජනතාවත් අතුරුම වෙලා තියෙනවා. කොරෝනා විසඳන්නෙත් නෑ ආණ්ඩුව. මේක හිඟන්නගේ තුවාලේ බවට පත් කරගෙන තියෙනවා. අපි දැක්ක පහුගිය දවසක අනුර කුමාර ඔබේ පක්ෂයේ නායකතුමා මේ වර්තමාන ආර්ථික ප්‍රශ්නයට ඔබ පක්ෂයේ විසඳුම ගැන බොහෝම ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. ඒ ISB නොවන ලෝන් නැවත සාකච්ඡා කරන්න කියලා ඔහු කියනවා. මේ කියන්නේ IMF එකට යන එක ගැනද? මොකද මීට පෙර අපත් සමගත් ආචාර්ය හර්ෂද සිල්වා මේ IMF එකට යෑමේ වැදගත්කම සාකච්ඡා කරනවා සහ ඔහු නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි ඒ. මේ කියන්නේ ඒ දේ ගැනමද? ඇත්තටම ගත්තොත් එහෙම අපි දෙමෙයි සක්ට දෙයියෝ මෙතනට ආවත් දැන් ඔය කියනෝනේ
ත්‍රීවිල් එකේ රෝද හයි කරගෙන එන්න හදනවා කියලා ඉල්ලලා බැසිල් රාජපක්ෂ ගේනවා කියලා මේ මොකක් ආවත් මං කියන්නේ මේ තියෙන අර්බුදයේ විසඳන්න ශලස්මත් වැඩපිළිවෙලක් නැතුව කැපකිරීමක් නැතුව කරන්න බෑ මහා බැංකුවට බණ්ඩාගාර බිල් නිකුත් කරනවා මහා බැංකුව රජේ වෙනුවෙන් මිලදී ගන්නවා මහා බැංකුවට වත්කම් නැහැ මුදල් නැහැ මහා බැංකුව කරන්නේ ඒකට අලුතින් සල්ලි අච්චු ගන්න. ඒතකොට වෙන්නේ මොකද? නිෂ්පාදනයක් නැති වටිනාකමක් නැති සල්ලි තොගයක් ආර්ථිකයට වැටුනම තියෙන බාණ්ඩවල මිල ඉහළ යනවා. මේකට අපි සරල ආර්ථික විද්‍යාත්මක උත්තරය කියන්නේ උද්දම්මණය. උද්දම්මණ නිර්මාණය වෙනවා. හැබැයි ඩොලර් අපිට අච්චු ගන්න බෑ. එහෙමනම් අපි අනිවාර්යෙන් ගත්ත ණය ගෙවන්න ඕනේ. ඒ කියන්නේ දෙගිඩියාවක් නැහැ. මොකද අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. ඒකෙදි විශේෂයෙන්ම ISB ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වෙළඳපොළට මේ ආණ්ඩුව ගියා පහුගිය කාලේ විශේෂයෙන්ම 2007 පස්සේ ISB වලට අපි එකතු වුණා ඒ ISB ණය ගත්තට පස්සේ තියෙන දේ තමයි ඒ ණය වැඩි පොලියට අපිට ගන්න වෙන්නේ වාණිජ වෙළඳපොළි එතකොට අනිවාර්යයෙන්ම කල් පෙරනකොට ගෙවන්න වෙනවා ගෙවුවේ නැත්තොත් මොකද වෙන්නේ ගෙවුවේ නැත්තොත් දැන් අපි හිතමු දැන් ඔන්න මේ ජූලි 27 ISB එකක් ගෙවන්න තියෙනවා බිලියන එකයි සුම එක ගෙවුවේ නැතොත් संचित ඒ වෙනුවෙන් ණය ගන්නත් වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක. එතන රටපත් කරේ කවුද? මේ පාලකයෝ. මොකද අපි ණය අරගෙන තියෙන්නේ ණයවල ණයත් අරගෙන ඒ ණයවල පොලියක් ජීවන්න පුළුවන් ආදායමක් උපදින්න ඕන ව්‍යාපෘති වල ණය යොදවන්න ඕන. මේගොල්ලෝ එහෙම කළා නැහැ. මේගොල්ලෝ ඉවක් බවක් නැතුව හොරකම් කරන්න පුළුවන් තැන්වල යෙදෙව්වේ. ඒක නිසා තමයි මෙතන රටපත් උනේ. ඉතින් මං කියන්නේ දැන් අපි කරන්න ඕන දේ එහෙමනම් පළවෙනියෙන්ම ISB අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. ඒක නැත්නම් ආයි කට උතර නැහැ. ඒ වගේම අපිට තියෙනවා තවත් මේ රජයන්ට ණය දීපු ආණ්ඩුව වලට ණය දීපු වෙනත් ව්‍යාපෘති ණය. ඒක කෙටි කාලින දිගු කාලින හැටියට ණය දීපු ණය. ඒ ණය රීෂෙඩියුල් කරන්න ඕන. ඒ ණය රීෂෙඩියුල් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නැවත සමාලෝචනයක් අවශ්‍යයි. ඒ සමාලෝචනයට අපි යන්න ඕන. ඒ රටවල් වලට අපි කියන්න ඕන. ඕගොල්ලෝ අපිට ණය දීලා තියෙනවා. ඕගොල්ලොන්ගෙත් වගකීමක් තියෙනවා. මේ ණය වලින් හොරකම් කරාද මොකද කරේ කියලා හොයලා බලන එක. ඒ එහෙම හොයලා බලන්න වගකීමක් තියෙන නිසා අපි කියන්නේ මේගොල්ලන්ට ඒ විසඳුම ගන්න බෑ මේගොල්ලෝ හොරකම් කරන්න මොකටම නෑ අරන් තියෙන්නේ ඒගොල්ලෝ මේගොල්ලෝ ඒක කරන්න යන්නෙත් නෑ ඒක නිසා අපි විශ්වාසයක් හදන්න ඕන දැන් අපේ පාලනයක් ඇතුළේදී දැන් අනිවාර්යයෙන්ම ණය දීපු ආයතන වලට අපි ණය ගෙවන්න ලෑස්ති හැබැයි ඒ වගේම ඒකට අපිට යම් කාලයක් අවශ්‍යයි යම් සහන අවශ්‍යයි මොකද ඒ ඒ ඒ ඒ ප්‍රතිව්‍යුහ ක්‍රියාවලියට අපි යන්න වෙනවා ඒක ඒක නැතුව වෙන ක්‍රමයක් නෑ IMF එකට ගියයි කියලා අලුතෙන් මුකුත් වෙන්නේ නැහැ. IMF එකට ගියොත් වෙන්න තියෙන දේ තමයි IMF එක දැන් කියන්නේ ඔගොල්ලෝ ආදායම වැඩි කරගන්න. එතකොට බදු ගහන්න වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන මේ ආනයන සීමාවල් ඔක්කොම ඉවත් කරා. එතකොට ආයිත් වෙන අර්බුදයකට මුහුණ දෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන්නේ වියදම් කපන්න. විශේෂයෙන් සහන ආධාර කපන්න. ඉතින් ඔය දැන් මේ කරන දේම වෙන විදියකට ඒගොල්ලෝ කියන. එහෙම කියලා තමයි ඒගොල්ලෝ ණය දෙන්නේ. ඒ ජනතාවගේ අධ්‍යාපන අයිතිය කපන්න, සෞඛ්‍ය වියදම් කපන්න. එහෙම නැත්තම් පෝර සානාධාරේ කපන්නේ විශ්‍රාම වලට පකපන්නේ ජනතාවගේ පිටින්ම තමයි එච්චවන්නේ එහෙනම් අනිවාර්යෙන්ම සාමූහික ක්‍රියාවලියක් අවශ්‍යයි අපි විශ්වාස කරනවා එතනදී මුදුනේම් පටන් ගන්න ඕන මුදුනේම් පටන් ගන්න ඕන මිනිසුන්ට ගේන කහ ටික නවත්තලා ආණ්ඩුව සුකොබ්බෝගී වාහන ගෙනවලා හරියන්නේ නැහැ ආණ්ඩුවේ නායකයෝගේ රට යනකොට යන වියදම් අඩු කරන්න නැතුව හරියන්නේ නැහැ ආණ්ඩුව ඩොලර් වියදම් කරන ගමන් ඒගොල්ලෝගේ වැඩවලට ජනතාවට ව්‍යාපාරිකයින්ට කර්මාන්තකරුවන්ට ඉතුරු කරන්න කියලා තමන්ගේ ආදායමෙන් 25% බැංකුවේ දාන්න කියලා හරියන්නේ නැහැ. ඔබ දකින්න ඇති ඊයේ දිනේ වාර්තා වෙනවා හෙලිදරව් නොකරන ලද වත්කම් සහ ආදායම් හෙලිදරව් කිරීමේදී නඩු නැහැ. එයට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වුණා කියලා මේ ප්‍රවෘත්ති වාර්තා වෙනවා. මේ කියන්නේම කුඩු සල්ලි කළු සල්ලි ගැන නේද? ඇහැදිලිද? මේ කාගෙත්ද මේ හෙලිදරව් නොවන සල්ලි තියෙන්නේ? අද එදා වේල හම්බ කරගන්න බැරුව ජීවත් වෙන විදිහ නේද දරුවට ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාගන්න විදිහ නැති මිනිස්සුත් ඇද මේ තියෙන්නේ එහෙම නැත්නම් තමන්ගේ දරුවට සිග්නල් නැති නිසා ෆෝන් එකක් කරන් දෙන්න විදිහක් නැති මේ මිනිස්සු ළඟද මේ සල්ලි තියෙන්නේ නැහැ මේ මේ කළු සල්ලි හංගපු සල්ලි තමයි දැන් මේ ගේන්න හදන්නේ මං ඉතාල පැහැදිලිව කියනවා
අද වෙනකොට ඔය සැලෙන්දිවා ව්‍යාපෘතිය ගෙනලා තියෙන්නේ කොළඹ නගරේ තියෙන ඉතාම වටිනා පෞරාණික ඓතිහාසික වටිනාකමක් තියෙන ඉඩම් ටිකට ඔන්න ඔය පවුල්වල කීප දෙනෙක් යතේ තියෙන පිටරටවල හංගලා තියෙන සල්ලි ගෙනල්ලා මෙහි දීපල මිල දීගා එතකොට ඒව හෙලිදරව් නොකරන ක්‍රමවේදයක් තමයි දැන් මේ හදන්නේ ඒක තමයි මේ හදන්නේ ඒකට පාර මේ හදන්නේ ඔය තියෙන මහා පරිමාණ දීපල වල රජයේ දීපල තමන්ගේ පෞද්ගලික බූදලයන් බවට පත් කර ගැනීම සඳහා වෙන නීති එක පැත්තකින් හදනවා ඊළඟට ඒකට අවශ්‍ය කරන ආයෝජන ගේන්න අනිත් පැත්තෙන් කළු සල්ලි සුදු කිරීමේ නීති හදන මේක තමයි ඇත්ත තත්ත්වය මේ කළු සල්ලි ගැන කතා කරපු නිසාම අපි ඊළඟ ප්‍රශ්නය මෙහෙම අහන්න කැමතියි මේ වෙනකොට අති විශාල වශයෙන් බ්ලැක් මාකට් එකක් ඩොලරය වෙනුවෙන් ගොඩ නැගිලා තියෙනවා මේ අන විදියට අර පිට රටින් අපිට එන ඒ කියන්නේ අපේ අපේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් එන ඩොලර් බිලියන 7.1 කනොත් කොටසක් කළු සල්ලි බවට පත් වේවි නේද අපි මොකද එහෙම කියන්නේ මිනිස්සු දැන් බැංකු වලට වඩා බැංකු වලට සාපේක්ෂව බ්ලැක් මාකට් එකේ ඩොලරේ වටිනාකම වැඩි. ඒ නිසා මිනිස්සු බැංකු හරහා ගනුදෙනු කරන්නේ නැතුව බ්ලැක් මාකට් එක හරහා උන්ඩියල් ක්‍රමයට ගනුදෙනු කරන්න පෙළඹෙනවා. ඒක નિરાයාසයෙන්ම වෙන දෙන්නේ. එහෙම වුණහම මේක 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 බොහොම නරක තත්වයකට නේද යන්නේ. මම කියන්නේ ඊට වඩා වෙන්න පුළුවන් දේ තමයි දැන් මේ රුපියල කඩාගෙන වැටෙන විදියට මිනිස්සු සල්ලි එවන්නේ නැහැ දැන්. දැන් අද 222 ට විතර යනවා නම් හෙට 300 වෙනකම් බලාගෙන ඒ රටවල වල මිනිස් එක පැත්තකින් අද ඒ දැන් ඔබ කියන ආකාරයට අනිවාර්යයෙන්ම බ්ලැක් මාකට් එකට සල්ලි එනවා බ්ලැක් මාකට් එකට සල්ලි එන ලංකාවේ ඩොලර් එන ක්‍රමයක් තියෙනවා අවසානයේ පියවර අවසානයේ පියවර ඩොලර් එන ක්‍රමයක් තියෙනවා ඒත් ඩොලර් එන ක්‍රමයේ වෙන්නේ අපිට මුන්ඩියල් ක්‍රමයට එහෙන් සල්ලි කෙනෙක් දාලා මෙහෙන් වෙන කෙනකින් ගත්තට ඒ මෙහෙට ගන්න මාකට් එකේ දෙන පිටකොටුවේදී දෙන කෙනාට සල්ලි එන ක්‍රමයක් තියෙනවා එහෙනම් මේක ඇතුලේ දැන් නීත්‍යානුකූල හිර කිරීම වැඩි වෙන්න කළු ආකාරයට නීත්‍යානුකූල නොවන ආකාරයට සල්ලි එන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා ඒක 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 සාමාන්‍ය වෙන්න පුළුවන් දෙයක් මෙතන තව වෙන්න පුළුවන් පැත්තක් තියෙනවා දැන් අපේ රටෙන් අපනයනය කරන අයට කියන ආදායම දැන් මහා බැංකුවට කොටසක් දෙන්න ඕන උන්ට මාරු කරන්න බෑ අපනයන කර්මාන්තේ අපනයන ශේෂ්ත්‍රයේ ඉන්න මිනිස්සු කියලා අධෛර්මත්ය ඒ පැත්තෙන් දුර්වල වෙනවා අනිත් පැත්තෙන් පිටරටවල වල ඉන්න මිනිස්සු ශ්‍රමිකයෝ පවා දැන් කල්පනා කරනවා තමන් ලංකාවට ඩොලරයක් අදේවනවට වැඩිය හොඳයි තව මාසිකින් එවනි මිනිස්සු ආපහු සැරයක් කියන්න අරන් තියෙනවා මේ පාලකය දුෂිතයි කියලා කලින් පාලකය වගේමයි කියලා හැබැයි මැතිවරණ කාලේදී බලාපොරොත්තුනේ දියසෙන් කෙනෙක් කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ට එක දිගට මිනිස්සු මේ එක දිගට රැවටෙන එකේ කොයි හරි සීමාවක් තියේවිද නැවතීමේ තිතක් තියේවිද මං හිතන්නේ ඒකට දැන් අවසානයේ තිත තියෙන කාලේ ඇවිල්ලා තියෙන්නේ. දැන් తాවකාලිකව මිනිසුන්ට පුංචි පුංචි දේවල් පෙන්වන්න උත්තර උත්සාහ කළත් අද මේ පාලකයටම Taman රැවටුණා කියලා වැඩි පිරිසක් ජනතාව තීරුම් අරගෙන ඉන්නවා. විශේෂයෙන් පහුගිය මැතිවරණ දෙකක්ම ජනාධිපතිවරණය සහ මහ මැතිවරණේ මේ පාලකයෝ කරේ රට ජාති ආගම පෙන්වලා. රට ජාති ආගම බේරගන්න එන ඉෂ්ට දේවතාවෝ වගේ තමයි ගොඩ බැස්සේ. ඒ නිසා තමයි ජනතාව ඇස් දෙක පියාගෙන ඡන්දේ දුන්නේ. ඒකට මේගොල්ලෝ නිර්මාණය කරපු දේවල් ඕන තරම් තියෙනවා. ඒවා හෙලිදරව් වෙනකොට මේගොල්ලෝ බයයි. හැබැයි අද වෙනකොට මේ ජනතාව තීරුම් අරන් තියෙනවා. මේගොල්ලෝ රටත් ජනතාවත් අතරමං කරලා තියෙන්නේ. මේගොල්ලෝට ආගමක් නැහැ. මේගොල්ලෝ කැමති කැමති වෙලාවට තමන් හැරෙන පැත්තක් තියෙනවා බලේ වෙනුවෙන් කියලා. ඒ නිසා මේගොල්ලෝ රට ජාති ආගම ආරක්ෂා කරනවා නෙමෙයි මේ කියන්නේ ජනතාව තීරුම් අරන් තියෙනවා. මම කියන්නේ ඉන්න තවදුරටත් මැජික් පෙන්වන්න මෙයාලට බෑ. ජනතාව රවට්ටන්න මෙයාලට බෑ. ඒවා දැන් අවසන් වෙලා තියෙන්නේ. හැබැයි ඔබ කියන ආකාරයට අපි දන්නවා මේකට ජනතාවට තව කීමක් තියෙනවා. තා පැහැදිලි. මේ පාලකෝගුන්ගෙන් වෙනස් වෙනවනම් ඊළඟට ආයෙ පාරක් ඊළඟ හුරු රැලකට ඊළඟ හුරු කණ්ඩායමකට බලේ මාරු කරනවා වෙනුවට තවදුරටත් එක එක පුජ්‍යලෝ දිහා හැරලා බලන වෙනුවට මේ ක්‍රමය වෙනස් කරන්න කොහොමද? මේ ජරා ජීර්ණ ක්‍රමය සුද්ධ කරන්න කොහොමද කියලා ඒකට ධෛර්යය තියෙන දේශපාලනයක් තෝරගන්න එක ඒකට හැඟීමක් වගකීමක් තියෙන මිනිස්සු හැටියට මම හිතන්නේ රටේ ජනතාවගෙත් වගකීමක් තියෙන. ඒක හිතා පැහැදිලි. රටේ ජනතාව අපි මේ වැඩක් කියන්න ඕනේ නැහැ කියලා කියන පැත්තේ මම නම් නැහැ. රටේ ජනතාව අනිවාර්යයෙන් වග කියන්න ඕනේ. මොකද රටේ ජනතාව 3/2 බලයක් හැදුවේ. රටේ ජනතාව විශාල බලාපොරොත්තු ඇතුවේ. හැබැයි මේ 3/2 බලය අද පාවිච්චි වෙලා තියෙන්නේ එක පැත්තකින් විශ්වවිද්‍යාල සංශෝධනයේ ගෙන හරහා ඔය දැන් දිට්ඨ ප්‍රවේශිභාවයේ තියෙන ඇමරිකන් හාදේව පාර්ලිමේන්තුවරගෙන් අද බැසිල් රාජපක්ෂලා මුළු ව්‍යවස්ථාවම වෙනස් කරගෙන තමන්ගේ පුරවැසිභාවය ඇමරිකාවේ තියාගෙන පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒක නිසා
මේරට විනාශ කරන තැනට නීති රීති අනපනත් හදලා තියෙන එක නිසා කොතලාවල විශ්වවිද්‍යාල පනත වගේ අපේ රටේ අනාගත දරු පරම්පරාවේ තිබිච්ච අධ්‍යාපන අයිතිය සම්පූර්ණ මංකොල්ල කන පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන් වෙලා තියෙන එක නිසා රටේ සම්පත් විදේශිකින්ට විකුණන රටේ ස්වෛරීත්වය විනාශ කරන පෝට් සිටිය වගේ අනපනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන් වෙලා තියෙන එක නිසා ඒ නිසා තමයි මර්ධන නීති රීති බය නැතුව ගේන ආණ්ඩුවට බලයක් ලැබිලා තියෙන්නේ ඒ සියල්ලටම අත උස්සපු ඡන්දේ කතිරයක් ගහපු හැම ජනතාවටම වගකීමක් තියෙන ඒක අතාරින්න බෑ ඒ වගකීම ජනතාව පිළිගන්න ඕන බාර ගන්න ඕන ඒ වගේ මේක වෙනස් කරන්නත් ඕන ජනතාවම තමයි එහෙනම් මම විශ්වාස කරන ජනතාව ඒ වෙනස් කිරීම සඳහා දැන් පෙළ ගැහෙන්න ඕන ඒකට පක්ෂපාත ભેදකින් තොරව විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට ගෙන අපේ ජනතාවට ඒ සඳහා වැඩි වගකීමක් තියනවා ඒක නිසා අත හොද ගන්න බෑ අහක බලන්න බෑ අපි ඒ රට අපි ඒ ජනතාවට ආරාධනා කරමු එන්න අපි එකතු වෙමු අපි හදමු මේ රට සහෝදරටත් එක එක මහත්තුරු නෝනලා මේකට ප්‍රතිපූත වෙයි රට හදාවි කියලා හීනවලින් නැතුව ඇත්ත මහජන බලයක් ගොඩනගමු ඇත්ත මහජන ව්‍යාපාරයක් ගොඩනගමු ගොඩනගලා මේ රට හදමු ඒ සඳහා නායකත්වය දෙන්න මැදිහත් වෙන්න අපි ලෑස්ති අපි දිරෙන් ඉන්නවා පිටිපස්සෙන් නෙමෙයි ඉදිරියෙන්ම ගිහිල්ලා ජනතාවට නායකත්වය දෙන්න සූදානම් ඒ සඳහා එකතු වෙන්න කියලා සියලු දෙනාට මම ආරාධනා කරනවා බොහෝම කාර්ය බහුල වේලාවක රාජකාරී රසක් මැද අපත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා Growing Beyond Smart Learning Online අධ්‍යාපනයේ ශ්‍රී ලාංකේය සන්නාමය ලේසියෙන් පහසුවෙන් සරලව ඉගෙන ගන්න lms.growingbeyond.lk වෙත පිවිසෙන්න